23 ගාණයක් සංගික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතුද ගාණයක් සංගික කිරීමට යටත් පිරිසින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ එය සංගික කිරීමේ යන්නෙහි තේරුම නොදැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමකි සංගික කිරීම භික්ෂූන්ට අයිති වැඩක් නොවේ දායකයෙකුගේ දානයක් සංගික කිරීම දායකයාගේ වැඩකි ආහාර පාන ආදී යම්කිසි වස්තුවක් සංගික කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණකි අනිකෙකුට එය නොකළ හැකිය දාන සංගික කිරීමේදී ඉමං වික්ඛං වික්ඛු සංගස්ස දෙම යන වගන්තිය භික්ෂුවක් විසින් කියවන්නේ සංගික කිරීමේදී කිය යුතු ඒ වැකිය දායකයන් කියන්නට නොදන්නා නිසාය සංගික වන්නේ භික්ෂුව විසින් මේ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් මේ වස්තුව සංඝයාහට පූජා කරන නිසාය සංගික යන වචනේ තේරුම සංඝයා අයත් දෙය යනුයි සංඝයාට අයිති දෙය සංගිකය කියනු ලැබේ යම් කිසිවෙකු විසින් තමාට අයිති වස්තුවක් ඒ වස්තුවෙහි තමාට ඇති අයිතිය අතහැර ඉහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් මෙයට සංගික කිරීමේ කියනු ලැබේ සංගික කරන තැනැත්තා විසින් සංඝයා හැඳින එය කළ යුතුය විනය කර්ම කිරීමේදී සතර නමක් වූ හෝ සතර නමකට වැඩි උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා වශයෙන් සලකනු ලැබේ වස්තුවක් සංගික කිරීමේදී සැලකිය යුත්තේ සංඝරත්නය සංඝරත්නය කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ සමග වැඩහුන් සැරියුත් මුගලන් ආදී මහ රහතන් වහන්සේලාගේ පටන් අද දක්වා යම් පමණ කුල පුත්‍රයන් මේ ශාසනයෙහි පැවිද්ද ලැබුවා නම් මේ සෑම දෙනා වහන්සේය. සාමණේරයෝද සංඝරත්නයට ඇතුළත්ය. සංගික වස්තුවක් බෙදීමේදී සාමණේරයන්ටත් කොටස දිය යුතු බව විනයෙහි නියම කර ඇත්තේ ඒ නිසාය. සාමණේරයන් සංඝරත්නයට ඇතුළු නොවන්නේ නම් තථාගතයන් වහන්සේ ඕනටත් කොටස දීමට නියම නොකරන්නාහ. යම්කිසි වස්තුවක් සංගික කිරීමේදී ඒ වස්තුව රැස්ව ඉන්නා සංඝයාට දෙමිය කියා හෝ අසවල් විහාරයේ සංඝයාට දෙමිය කියා හෝ අසවල් ගමේ අසවල් පළාතේ සංඝයාට දෙමිය කියා හෝ සංඝයා පරිච්ඡේද කොටද සංගික කළ හැකිය. උසස් සංගිකය වන්නේ එසේ පිරිසිදීමක් නොකොට ලෝකයෙහි ඇතිතාක් සංඝයා හට හිමිවන ලෙස දෙන අපරිච්ඡින්නක සංගිකයය බොහෝ අනුසස් ඇති බව කියන්නේ අපරිච්ඡින්නක මහ සංඝ රත්නයට දීමේනිය. අපරිච්ඡින්නක මහ සංඝ රත්නයට දෙන දාණය සැරියුත් මුගලන් ආදී ආර්ය සංඝයා සහිත ලෝකයෙහි ඇතිතාක් සංඝයාට පැමිණෙන බැවින් එය මහත් කුශලයක් වන්නේය. සංගික කිරීමය සංඝ රත්නයට පූජා කිරීමේ යන මේ දෙකම එක බව විශේෂයෙන් සලකා ගත යුතුය. මෙයත් සමහරුන් අවුල් කර ගන්නා කරුණකි. දාන වස්තුවක් සංගික කිරීම ඒ වස්තුවේ ඇතිකරුට එක් භික්ෂුවක්වත් නැති තැනකදී වුවද කළ හැකිය. එක් භික්ෂුවක් ඉදිරිපිට දීද කළ හැකිය. භික්ෂූන් දෙනමක් තුන්නමක් ඉදිරියේ දීද කළ හැකිය. බොහෝ භික්ෂූන් ඉදිරියේ දීද කළ හැකිය. යම්කිසි වස්තුවක් සංඝාරාමයකට ගෙන ගොස් මේ වස්තුව සංඝරත්නයට පුදමි සංඝරත්නයට වේවාය කියා එහි තැබුවහොත් එහි එක භික්ෂුවකුදු ඒ වේලාවෙහි නොසිටියත් එතැන් පටන් ඒ වස්තුව සංඝික වස්තුවක් වේ සංඝික වීමට ඇති එකම කාරණය අයිතිකරු විසින් ඔහුගේ අයිතිය සංඝයාට පිරිනැමීමමය තෙන කෝපන සමේන අඤ්ඤතරු භික්ඛු වික්ඛෝ වස්සං වසී තත්ත මනුස්සා සංගස්ස දෙමාති ජීවරාණි අදංසු ඒ තෙන කෝපන සමේන තයෝ බික්කූ රාජගහි වස්සං වසන්ති තත්ත මනුස්සා සංගස්ස දෙමාති ජීවරාණි දෙන්ති මහාවග්ගපාලියේ චීවරක්ඛන්දකෙහි එක් භික්ෂුවක් විසූ තැනත් භික්ෂූන් තුන් නමක් විසූ තැනත් සංඝයාහට සංගික වශයෙන් සූරු දුන් බව දක්වා තිබේ තථාගතයන් වහන්සේ ඒවා සංගික නොවේයි නොවදාළ සේක උන්වහන්සේ ඒක් භික්ෂුවක් ඉදිරිපිට දීද භික්ෂූන් තුන් නමක් ඉදිරිපිට දීද සඟ සතුකොට දුන් සිවුරු ගැන ඒ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ආකාරය පමණක් වදාළ සේක. එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති තැන්වලදී සංගික කළ සිවුරු සංගික වන්නාක් මෙන් ආහාර පානාදී කිනම් දෙයක් වුවත් සංගික කළහොත් සංගික වන බව කිය යුතුය එහි සැක කළ යුත්තක් නැත. ගානයක් හෝ අන්කිසි වස්තුවක් හෝ දායකයෙකු විසින් අසවල් විහාරයේ සංඝයාටය
असवर फलाते संगयाटय असवर निकाय संगयाटय अनादीन संग परिच्छेदयक कोट देन्नट यदुनहोत ए देय दायकयागे अदहस परिधि ए संगयाट पमनक अयितिय एय अन्य भिक्षूंट अयिति नैत दानयक हो अंदयक हो संग परिच्छेदयक नोकोट संगस्स देम किया दुनहोत ए देय लोके वासय करन सियलुम भिक्षूंट विनसक नैतिव अयितिय।